අපි අද ඇවිල්ලා ඉන්නේ ඇල්ල සංචාරක පාරාදීසෙට. ඇල්ල කියලා කියන්නේ දෙස් විදෙස් සංචාරකයන්ගේ සංචාරක ආකර්ෂණය දිනු සංචාරක එක් ගමනාන්තයක්. අපි අද කතා කරන්න සූදානම් වන්නේ මේ ඇල්ල සංචාරක පාරාදීසයේ සංචාර කර්මාන්තය වෙනුවෙන් ඉතා විශාල දායකත්වයක් සැපයූ විශිෂ්ට ව්‍යාපාරිකයෙක් ගැන. UHE සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන හා අපනයන ශාස්ත්‍රමෙන්ම සංචාරක ශාස්ත්‍රයේ දියුණුවට කටයුතු කළ ප්‍රකට ව්‍යාපාර සන්නාමයක්. ත්‍රංග අබේරත්න මෙම ව්‍යාපාර සමූහයේ එක් අධ්‍යක්ෂවරයෙක්. 98 acres secret ඇල්ලයන සුඛෝපභෝගී සංචාරක හෝටල් සන්නාම හරහා ඔවුන් ඇල්ල ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ඉමහත් සේවයක් සිදු කරනවා. ඔවුන්ගේ හල්පෙටි සන්නාමය මගින් ජාත්‍යන්තරය තුල සිලොන්ටි නාමය ප්‍රචලිත කරන්නේ ශ්‍රී ලංකාවට විදේශ විනිමයද රැගෙන එමි. අපි අද ඉන්නේ ඇල්ල සංචාරක පාරාදීසයේ. ඇල්ල සංචාරක ශාස්ත්‍රය වෙනුවෙන් එහෙම නැත්නම් මේ සංචාර කර්මාන්තය වෙනුවෙන් බොහෝ දේවල් එකතු කරපු කෙනෙක් එක්කයි කතා බහ කරන්න සූදානම් වන්නේ. ඒ තමයි UHE සමූහ ආයතනයේ අධ්‍යක්ෂක රංග අබේරත්න මහත්මයා අපිත් එක්ක ඉන්නවා. සුබ දවසක් ඔබට. සුබ දවසක් අයිබුවන්. අතර මම දැනගන්න කැමතියි ඔබ ව්‍යාපාරයේ සම්බන්ධව වර්තමාන තත්ත්වය කොහොමද? කොච්චර දුරට ඔබේ ව්‍යාපාර පැතිරලා තියෙනවද කියන කාරණාව. ව්‍යාපාරය ඇත්තටම ඉන්ඩස්ට්‍රීස් කීපයකටම වීදිලා තියෙනවා. අපි ටී ඉන්ඩස්ට්‍රී එක ගත්තොත් ඒ පැත්තේ තමයි අපි බැක්බෝන් එක තියෙන්නේ. ටී ෆැක්ටරි එක, එතකොට ඌහල්පත් ස්ටේට්ස් ප්‍රයිවට් ලිමිටඩ් ටී ෆැක්ටරි එක, ඊට පස්සේ එතනින් ගියාට පස්සේ අපේම ටී එක්ස්පෝර්ට් ආම් එක තියෙනවා හල්පේ ටී කියලා බ්‍රෑන්ඩ් නේම් එකකින්. ඒතර අපි එකෙම ලෝකල් ටී සේල්ස් කරනවා හල්පේ කහට කියලා. ඊට පස්සේ අපි ටුවරිසම් පැත්ත ගත්තොත් 98 ඒකර්ස්, එතකොට ද සීක්‍රට් හොටෙල්ස් ඒ චේන් එක. ඊට පස්සේ අපි අලුතෙන්ම මූනා ඇඩ්වෙන්චර් ටුවරිසම් පැත්තට ෆ්ලයින් ග්‍රවුනා කියන බ්‍රෑන්ඩ් නේම් එකකින් අපි ඇඩ්වෙන්චර් ස්පෝර්ට්ස් ගොඩක් ඉන්ට්‍රඩියුස් කරලා තියෙනවා. ඔය වගේ වැඩ කීපයක්ම මේ දවස්වල කරගෙන යනවා. එතකොට මේ ඔබ ආයතනත් එක්ක කොච්චර සේවක ප්‍රමාණයක් ඉන්නවද? ඒ වගේම තමයි දැන් මේ කොවිඩ් කාලේ. එතකොට මේ කාලේ මොන වගේ අභියෝගයක් වුණාද මේ සංචාරක ශාස්ත්‍රය පොඩි කඩාවැටීමක් සිද්ධ වුණා? ඒකත් එක්ක මොන වගේ අභියෝගයක් වුණාද ඔබේ ව්‍යාපාරයට? ඇත්තටම ඒක කොවිඩ් වසංගත තත්ත්වයේ ගත්තොත් එහෙම අපි ඇත්තටම සේවකයෝ 400කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි අපි කියන සතුටුයි අපේ සේවකයෝ එක්කෙනෙක්වත් අපිට කියන්නේ අයින් කරන්න අවශ්‍යතාවයක්වත් මුකුත් නැහැ. අපි සියලුම පඩි නඩි ලබා දීලා ඒගොල්ලොන් අපි තියාගෙන ඉන්නවා. හැබැයි අභියෝග නම් ගොඩක් ආවා. ඒ කියන්නේ මොකද අපි සංචාරක මේ ඉන්ඩස්ට්‍රි එක ඇවිල්ලා හැම දෙයකටම ගොඩක් සෙන්සිටිව් ඉන්ඩස්ට්‍රි එකක්. අපේ ඊස්ට් ඇටැක් එක වෙලාවේ, බෝම්බේ වෙලාවේ ඉස්සෙල්ලම හිටුනේ සංචාරක ඉන්ඩස්ට්‍රි එක. ඊට පස්සේ දැන් මේ කොවිඩ් ප්‍රශ්නේ වෙලාවෙත් වැඩියෙන්ම ෆෙක්ට්ලා තින්නේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක. නමුත් අපිට වැදගත්ුනේ මේ වෙලාවේ අපි ඒකට ඇඩප්ට් වෙන විදිය. දැන් අපි ඉස්සර අපේ හිටියේ 30% ලෝකල්ස්, 70% ෆොරිනර්ස්. ඒ වුණාට දැන් අපි 100% ලෝකල්ස් වලින් යන අපේ හොඳ මාකට් එකක් තියෙන අපේ ප්‍රොඩක්ට්ස් වලට ලෝකල්ස් ලාගෙන් අපි දැන් අපි සර්වයිව් වීගෙන යන්න පුළුවන් විදිහට අපිට බිස්නස් තියෙනවා. ඒ දේ අපි කරගෙන යනවා ඒ විදිහට. ඒකට හේතුව එකක් හොඳ ප්‍රොඩක්ට් එකක් තිබීම, ප්‍රොඩක්ට් එකක් සහ බ්‍රෑන්ඩ් නේම් එකක්. දෙවෙනි එක ඇඩප්ටේෂන්. ඒ දෙක තමයි මම හිතන්නේ. මම දැනගන්න කැමතියි දැන් ඔබේ ව්‍යාපාර වර්තමාන තත්ත්වය පැහැදිලි කරානේ. කොහොමද මේකට මූණ දුන්නේ කියලාත් කිව්වනේ. හැබැයි මේ අතීතයට පොඩ්ඩක් ගිහිල්ලා ව්‍යාපාරය ආරම්භ වෙන්නේ කොහොමද? කොයි ආකාරයෙන්ද මේ ඉස්සරහට එන්නේ? ටිකෙන් ටික පොඩ්ඩක් විස්තර කරමුකෝ. තිසංක, ඒ කියන්නේ අපේ 100%ක්ම ෆැමිලි බිස්නස් එකක්. මගේ පියා, ඒ කියන්නේ 1996 තමයි එයා හිටියේ කොන්ත්‍රාක්ට්ස්, ඒ කියන්නේ කොන්ත්‍රාත්කරු මේකේ. එයා ඊට පස්සේ ලොකු රිස්ක් එකක් අරගෙන 1996 ටී ෆැක්ටරි එක ගත්තා. එතනින් තමයි අපි ටී ඉන්ඩස්ට්‍රි එකට මූව් වුණේ. ඊට පස්සේ එතනින් එහාට මං ෆැමිලි බිස්නස් එකක් කියලා කියන්නේ එකයි. ඊළඟට මගේ වැඩිමහල් සහෝදරයා ජොයින් වුණා ෆැමිලි බිස්නස් එකට. ඊළඟට මම ජොයින් වුණා, මගේ බාල සහෝදරයා ජොයින් වුණා. ඒත් එක්කම ටී ෆැක්ටරි එකෙන් අපි ඩයිවර්සිෆයි වුණා ටූරිසම් වලට 2010 විතර. ඊට පස්සේ 2018 ඇඩ්වෙන්චර් ටූරිසම් වලට. ඊට පස්සේ ඔය අතරතුරම ටී එක්ස්පෝර්ට්ස් වලට, එතකොට ලෝකල් ටී සේල්ස් වලට, ඒ වගේ
ෆැමිලි බිස්නස් එකට අපි එක එකනා ජොයින් වෙනකොටයි අපි තිබ්බ එක්ස්පර්ටිස් අනුවයි අපි ඩයිවර්සිෆයි වුණා අවශ්‍ය අවශ්‍ය අවස්ථාවලදී. සිය පියා විසින් තේ කර්මාන්ත ශාලාවකින් ආරම්භ කළ ව්‍යාපාරය විවිධාංගීකරණය කරමින් ව්‍යාපාර ජාලයක් ගොඩනැංවීමට ඔවුන් සමත් වෙනවා. ප්‍රාසජනක ක්‍රීඩා Adventure Tourism දෙසින් සංචාරක ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රවර්ධනය සඳහා හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ සංචාරක ශ්‍රේෂ්ත්‍රයේ නව ප්‍රවණතාවයක් ඇති කිරීමට ඔවුන් සමත් වෙනවා. ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියලා ලේසි නෑ. හැබැයි ව්‍යාපාරය ආරම්භ කරාට පස්සේ මේක පවත්වාගෙන යන එකත් ලේසි නෑ. සෑහෙන අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හින්දා ඔබේ පියා ආරම්භ කරනවා පවුලේ බිස්නස් එකක් බවට පරිවර්තනය වෙනවා. එතකොට මොන මොන වගේ අභියෝග ආවාද? ඒවට කොහොමද ඔබල මුහුණ දුන්නේ? මෙච්චර සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරන්න මේ ව්‍යාපාරේ. අත්‍තරම තිසන්ත දැන් අපි බැලුවොත් 2019 අපිට ඊස්ටර් ඇටැක් ප්‍රශ්නේ, එතකොට මේ කොවිඩ් 19 මේ පැන්ඩමික් එකේ ප්‍රශ්නේ, මේ සංචාරක ව්‍යාපාරයේ ඔක්කොම එකට මුහුණ දෙන දෙයක්. නමුත් අපිට ඊට වඩා අභියෝගයක් උනේ අපි ටී ඉන්ඩස්ට්‍රි එකේ ඉඳලා කොහොමද මේ ටූරිසම් වලට ඩයිවර්සිෆයි වෙනකොට. එතකොට ඇත්තටම ඇල්ල ගත්තොත් ඒක මම මෙහෙම එක්ස්ප්ලেইন කරොත් හොඳයි. මොකක් හරි ට්‍රැවල් ඩෙස්ටිනේෂන් එකක තියෙනවා ස්ටේජස් හතරක් විතර ටූ, කියන්නේ ට්‍රැවලර් කෙනෙක්ගේ. පළවෙනි එක අපි කියන්නේ එක්ස්ප්ලෝරර් ස්ටේජ් එක. එතකොට තමයි අපි අර අලුත් කට්ටිය ඒක එක්ස්ප්ලෝර් කරලා ට්‍රෙන්ඩ් සෙටර්ස්ලා යන්නේ ඒ ඩෙස්ටිනේෂන් එකට. ඒක අපි ගත්තොත් දැන් ඒ ස්ටේජ් එකේ ඉන්න අපි තමයි මහියංගනේ වගේ ඒ පැත්ත ගත්තොත්. දෙවැනි එක අපි ගත්තොත් ඉනෝවේෂන් ස්ටේජ් එකේ. ඒ ස්ටේජ් එකේදී තමයි අර ට්‍රෙන්ඩ් සෙටර්ස්ලා යන තැන් ටික දිහා බලාගෙන එනවා අලුතෙන් එක්ස්ප්ලෝර් කරන්න. ඊට පස්සේ තුන්වෙනියට තියෙනවා ඩිවලොප්මන්ට් ස්ටේජ් එක. එතකොට තමයි ඔය ලොකු මල්ටිනේෂනල් හොටෙල්ස් ඇවිල්ලා ඒ වගේ අපි දැන් ගත්තොත් ඩවුන් සවුත් ඒ වගේ. ඊට පස්සේ තියෙනවා ස්ටැග්නේෂන් කියලා, කියන්නේ එතනදී තීරණය වෙනවා මේ ඩෙස්ටිනේෂන් එක තව දියුණු වෙලා යනවද නැත්නම් එතනින් අර බැහැගෙන යන මේකත් යනවා. දැන් ඇත්තටම අපි ටූරිසම් වලට එන්ට වෙන්න යන්නේ මේ එක්ස්ප්ලෝරර් ස්ටේජ් එකේදී. අපි හිටියේ ටී ඉන්ඩස්ට්‍රි එකේදී. එතකොට අපි අලුත්ම දෙයක් කරන්නේ ඇල්ල පොපියුලර් වෙලත් නැහැ. අනිත් එක අපි ගේන්න යන ප්‍රොඩක්ට් එකත් ලක්ෂරි ට්‍රැවල් කෙනෙක්. ඒ දවස්වල ඇල්ල බැක්පැකර්ස් ලගේ ඩෙස්ටිනේෂන් එක. ඉතින් එතකොට අපිට ඒ බෝල් ඩිසිෂන් එක ගන්න වුණා මේක කරොත් සාර්ථක වේද නැද්ද? මේක අප්සෙට් වුණොත් මොකද අපිට ඊළඟට තියෙන ස්ටෙප්ස්, ඉන්වෙස්ට්මන්ට් එක, මේ ROI එක අපිට අවුරුදු 5කින් එයිද නැත්නම් අවුරුදු 15කින් එයිද? ඒ ප්‍රශ්න. ඒ විදිහටම තමයි ඇඩ්වෙන්චර් ස්පෝර්ට්ස් කරද්දී අතරම ඇඩ්වෙන්චර් ටූරිසම් වලට අපි එන්ට වෙද්දී කවුරුත් ඇල්ලේ ඇඩ්වෙන්චර් ටූරිසම් කරලා තිබෙන්නේ නැහැ. ඒක අපිට ගන්න උනල කියන්නේ බෝල් ඩිසිෂන් එකක්. අපි මේක කළා, ට්‍රයි කළා, ට්‍රයි ඇන් ෆේල් ඩිසිෂන් එකක් ඒ වෙලාවේ තිබ්බේ. බට් ඒකට අපිට කියන්න සතුටුයි මේ අභියෝග ඔක්කොම අරගෙන ඉවරලා දැන් අපි 98 acres ගත්තොත් ඌව පළාතෙන් ආපු දෙයක් විදියට දැනට හම්බ වෙලා තියෙන වර්ල්ඩ්ස් බෙස්ට් මවුන්ටන් රිසෝර්ට්, ලක්ෂරි මවුන්ටන් රිසෝර්ට්. එක දිගට තුන් සැරයක් හතර සැරයක් ඒ ලෝකෙම හම්බ වෙච්ච අවෝඩ් එකක්. ලංකාවට අපිට ගේන්න දෙවිච්ච හම්බ වෙච්ච දේ ගැන අපි ඇත්තටම කියන්නේ නිහතමානීව ආඩම්බර වෙනවා. අභියෝග සියල්ලක්ම තමන් ජයග්‍රහණය කරලා ඒවට මූණ දීලා ඒවෙන් යම් යම් දේවල් ඉගෙනගෙන ඒවෙන් තව තමන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනය කරන්නට දායක කරගෙන සම්මානලාභී ව්‍යාපාරයක් බවට පත් කළ තියෙන මේ ව්‍යාපාරය. ඒක තමයි මෙහි තියෙන ඇත්ත කතාව සහ සාර්ථකත්වයේ රහස. හැබැයි ඕනම සාර්ථක කෙනෙක් හෝ ව්‍යාපාරිකෙක් වෙනකොට මේ පිටිපස්සේ තව කවුරු හරි කෙනෙක් ඉන්නවා මේකට උදව්වක් වෙන්න. එහෙම නැත්නම් තව කවුරු හරි කෙනෙක් ඉන්නවා අත දෙන්න. දැන් ඔබට එහෙම සිදුවීම් සිද්ධ වෙලා තියෙනවද? ඔව්, සෑහෙන ඉන්න උදව් කරපු කට්ටිය කියන්නේ දැන් මේ අවුරුදු 10 15 ඇතුළත අපිට උදව් කරපු කට්ටිය කියන්න ගියොත් නම් වශයෙන් ගොඩාක් ලිස්ට් එකක් කියන්න ඕනේ. ඒකට මම හිතනවා අනිවාර්යෙන් කියන්න ඕනේ අපේ දෙමව්පියෝ ගැන. පළවෙනියටම ඉස්සෙල්ලම අපිට ඒ අවශ්‍ය අධ්‍යාපනය ලබා දීලා අපි කියන්නේ අපි තුන් දිනාටම දැන් මාස්ටර්ස් එක පශ්චාත් උපාධිය ඔක්කොම තියෙනවා. එතකොට තුන් දිනාම ආපහු ඉගෙනගෙන මේ තත්ත්වයට ඇවිල්ලා මේ සමාජයේ ඕන කෙනෙක් එක්ක මුණ දෙන්න, ඕන කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න අපි මේ තත්ත්වයට දැම්මට ඉස්සෙල්ලම අපි දෙමව්පිය වෙන උදව් වෙන්න ඕනේ. ඊටත් වඩා බිස්නස් එක පැත්තෙන් ගත්තොත් අපිට අපි ගැන විශ්වාස කරලා අපිට ඒ ෆ්‍රීඩම් එක දුන්නට, ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් ටී ඉන්ඩස්ට්‍රි එක තියෙද්දි අපි 50%කටත් වඩා ගන්න අපේ පියාගේ මුදල්. එතකොට ඒක කරන්න අපිට ඒ ෆ්‍රීඩම් එක දීලා අපි ගැන විශ්වාසය තියලා ඒ එක දුන්නෙක් ගැන අපි
අපි ග්‍රෝ වෙන්නේ අන්න ඒ දුන්න chance එකින්ද ඒකට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ දෙවැනි එක අපේ සේවක මණ්ඩලය මම කිව්ව විදිහට 400කට කිට් වෙන ප්‍රමාණයක් ඉන්නවා අපේ ක්ලයන්ටෙල් එකට අපේ එන ගෙස්ට් ලාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ අමාරු අවස්ථාවක වුණත් අපිත් එක්ක ඇවිල්ලා ඒ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක වැටලා තියෙන වෙලාවක අපිට උදව් කළා අපේ ඉන්න සේවකයන්ට පඩි නඩි ගිවාගෙන අපේ බිස්නස් කරන් යන්න උදව් වෙන එක ගැනත් අපි ඒගොල්ලන්ට අත්‍යවශ්‍යම ස්තුතිවන්ත වෙනවා 1996 මම කිව්ව විදිහට දැන් ටී ෆැක්ටරි එක අමගේ පියා ඉස්සෙල්ලම ගණිද්දී ඒ ටී ෆැක්ටරි කලින් ඕනගේ තිබ්බ ලොකු ලෝන් එකකුයි එයාගේ තිබ්බ POD එකයි ඒ ටික තාත්තගේ පැත්තට කන්වර්ට් කරලා ඒ බිස්නස් එක ඇක්වයර් කරන වෙලාවේදී ඒකට සපෝට් එක දුන්නේ සෙලන් බැංකුව. දැන් ඒ විශ්වාසය දැන් නෝමල් ගවර්න්මන්ට් කොන්ට්‍රැක්ටර් කෙනෙක් ටී ෆැක්ටරි ඕන කෙනෙක් කරේ ඒ බිස්නස් එකට අඩිතාලම දැම්මේ සෙලන් බැංකුව. ඒක අපි බිස්නස් ෆැමිලිය වලට මේ ප්‍රධානම හේතුව උනේත් ඒ සෙලන් බැංකුව ඒ වෙලාවේ අපිට කරපු උදව්ව. ඒකටත් මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධව. ඒතර අනාගතයේ මොන වගේ බලාපොරොත්තුවක් තියෙනවද? මොනවද කරන්න සූදානම් තියෙන්නේ ඔබ? දැන් මේ යන ප්‍රශ්නත් එක්ක මේ පැන්ඩමික් එකත් එක්ක සංචාරක පැත්තෙන් ටූරිසම් ඉන්ඩස්ට්‍රි එක ගැන ඒ පැත්තෙන් අපුණහරි කරනවා කිව්වොත් එහෙම සමහර විට චකිතයක් එන්න පුළුවන් ඒ වගේ දේවල් එන්න පුළුවන්. නමුත් මේ ඉන්ඩස්ට්‍රි එක සෙන්සිටිව් වගේම අනිත් පැත්තෙමුත් හොඳ ඉන්ඩස්ට්‍රි එකක් දෙපැත්තම. අපි ටූරිසම් පැත්තෙමුත් ඉස්සරහට යනවා. ඇඩ්වෙන්චර් ටූරිසම් පැත්තෙන් තව ගොඩක් දේවල් කරන්න හිතන් ඉන්න. මොකද අපේ පැෂන් එක ඒක. අපිට අලුත් දෙයක් කරලා ඒකෙන් එන අර පොඩි හරියටම කියනවා නම් ඒකෙන් එන සතුට වැඩි අපි කියන්නේ වෙන දෙයක් කරාට වඩා. ඒක අපි අපේ කියන්නේ ඩිරෙක්ටර්ස්ලා තුන්දෙනාගෙම තියෙන පැෂන් එකක්. ඒක අපි මේ ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකට හරි කැමති. එතකොට අපි ඇඩ්වෙන්චර් ටූරිසම් පැත්තෙන්, ඒතර ටී එක්ස්පෝර්ට්ස් පැත්තෙන්, IT පැත්තෙන් වගේ තව ඩයිවර්සිෆයි වෙන්න අපි ඇත්තම කියනවා නම් මේක පටන් ගත්ත විතරයි කිව්වොත් හරි. අපි තව ලොකු ගමනක් ප්ලෑන් කරන් ඉන්නවා. අපි හැමිට ස්ටෙප් බයි ස්ටෙප් ඒටික් කරගෙන යනවා. බොහොමත් මිසුතුවන්ත වෙනවා. සෑහෙන තොරතුරු ටිකක් අපිට දැනගන්න අවස්ථාව උදා වුණා. කොහොම නමුත් මේ සංචාරක ආකර්ෂණයේ දිනු සංචාරක පාරාදීසයේ ඇල්ලේ සිටයි මේ විදිහට කතා බහ කළේ. මේ වගේ ජීවිතයත් වෙනස් කරගෙන ව්‍යාපාර ලෝකයත් වෙනස් කරගෙන විශිෂ්ට ව්‍යාපාරිකයන් බවට පත්වෙච්ච තවත් ලංකාවේ සෑහෙන පිරිසක් ඉන්නවා. අපි ඔවුන් හොයාගෙන යන සූදානම්. අපි සූදානම් තවත් එවැනි ව්‍යාපාරිකයෙක් සම්බන්ධව ඉදිරියේදී කතා කරමු.